අයිබෝවන් කලින ප්‍රවෘත්තියේ වාර්තාකරණයේ අංක 1 හරිතේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්තියේ විකාශයයි මේ මම වත්සලා හෙටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල රනිල්ව පිළිගන්න කාඩිනල් හිමිගෙන් කොන්දේසියක් ඉන්දු චීන ගිරයට හසු වූ බංකොලොත් ශ්‍රී ලංකාව විද්‍යාත්මකව ඇමතිකම් බෙදනකොට බලහත්කාරයෙන් ඉඩම් අල්ලන කෙනෙකුට ඉඩම් ගොඩ කිරීමේ ඇමතිකම දෙන්න අද ටෙලිවැකියෙන් අනාගත ලෝකයේ සහ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය 2030 වන විට ලෝකයේ විදුලි ත්‍රී රෝද රථ වෙළඳපොළ තුල ඩොලර් මිලියන 1100 ඉක්මවා යාමේ පෙර ලකුණු ප්‍රථමයෙන් දේශීය පුවත් මෙවැනි විට සියලු වාර්තා බෙද දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය එක් පැත්තකින් ඉන්දියාව ඉන්දියාව කියන්නේ සාක් කලාපේ බලවතා අනිත් පැත්තෙන් චීනය චීනය කියන්නේ අද ලෝක බලවතුන් අතර කරට කර සිටින ආසියානු බලවතා ලෝකයේ විශාලතම ආර්ථිකය තවමත් හිමිවැත්තේ ඇමරිකා එක්සත් ජනපදයට බව ඇත්ත නමුත් අද වන විට චීනය මේ විශාලතම ආර්ථිකයක කරට කර තරඟ කරමින් ඉන්නවා සමහර ආර්ථික විශේෂඥයින්ට අනුව චීනය තව අවුරුදු කිහිපයක් ඇතුළත ඇමරිකානු ආර්ථික අනිවාර්යෙන්ම හොල්ලනු ඇති. ඒ නිසාම අද ඇමරිකා එක්සත් ජනපදයේ තමන්ගේ ප්‍රබලතම සතුරා ලෙස මේ ආසියානු බලවතාව හඳුනගෙන අවසන්. මේ චීන නැගී සිටීම තුළ තම බලය ආසියාව තුළ ශක්තිමත් කර ගැනීමට ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියා කරන බව. ඒ සඳහා වන සියලු දහං ගැට ගහන බව අමතක කරන්න හොඳ නෑ. ඒ සඳහා ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදයේ සමග එක පයින් සිටගෙන සිටින බවත් අමතක කර කොහොම නමුත් ඉන්දියාවත් චීනයත් අද බංකොලොත් ශ්‍රී ලංකාව ගිරියට හසු කරගෙන අවසන්. ඒ සඳහා මේ රටවල් දෙකම අද භාවිත කරමින් ඉන්නේ අපේ ණය කන්දයි බංකොලොත් බවයි. ඇත්තම කිව්වොත් දැන් ශ්‍රී ලංකාව ගෝලීය බලවතුන්ගේ රංගන වේදිකාව බවට පත්ව අවසන්. ශ්‍රී ලංකාව ක්‍රීඩා පිටිය බවට පත්ව තිබෙනවා. බෝලයයි පිත්තයි ක්‍රීඩකිනුයි විතරක් නෙමෙයි විනිශ්චයකරුවන් සියල්ලම සපයන්නේත් එක්කෝ චීනය නැත්නම් ඇමරිකාව ප්‍රමුඛ ඉන්දියාව. ඊට කදිම උදාහරණේ චීන නැව. අප මීට පෙරද ටෙලිවැකියෙන් කිව්වු පරිදි යුවාන් වැන් 5 නෞකාවට ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම ඒමට අවසර දීමට අද සිදුව තිබෙනවා. මේ අවසරය දෙන්නෙත් හිත රිදෝගෙන යම් අමනාපයක් හදාගෙන ඒ මුලින්ම හා එන්න කියලා කිව්වා. ඊට පසුව ඉන්දියානු විරෝධය හමුවේ හා දැන්ම එන්න එපා කිව්වා. එතකොට චීනයේ මතක් කළා එහෙමද එහෙමනම් IMF ණය ප්‍රතිව්‍යුහගත කරන්න එනවලකෝ එදාට බලාගමු කියලා. ආයේ අපේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හා තරහ වෙන්න එපා හයියෙන් එන්නේ නැතුව අන්දමන් දූපත් පැත්තට ගිහිල්ලා ඉන්දියාවත් පොඩ්ඩක් අන්දමන්ද කරමින් හිමින් හම්බන්තොටට එන්න කිව්වා. මතකද අර රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයේ නතර කරගෙන පසුව යන්න දීලා ඊට පස්සේ 10 අතේ සමාවිල්ලමින් රුසියාව ළඟ වැඳ වැටුණා නේද? අන්න ඒ වගේ. දැන් අනිද්දා වෙනකොට ඒ කියන්නේ 16 වෙනිදා වෙනකොට චීන යුවාන් වැන් 5 නෞකාව හම්බන්තොටට එනවා. ඇත්තටම අපට මේ මොකද වෙමින් තියෙන්නේ? වෙමින් තියෙන්නේ විදේශ ප්‍රතිපත්තියක් නැතිකම. අවසර දෙනවා ආයේ එපා කියනවා. ඒක තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය. මාරයි නේද? අපේ රටේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ඇත්තටම අන්දමන්ද වෙලා කටයුතු කිරීම. මේ වගේ නැව් අර්බුද අනාගතයේදී නැව් ටෝක් බවට පත් කිරීමට හේතු වන්නට පුළුවන්. ඇත්තටම අපේ රටට අද දේශපාලනීකරණය වුණේ නැති මානව සම්පතක් අවශ්‍යයි. මේ වාක්‍ය හොඳට මතක තියාගන්න. ඇත්තටම අපේ රටට අද දේශපාලනීකරණය වුණේ නැති මානව සම්පතක් අවශ්‍යයි. විශේෂයෙන්ම විදේශ කටයුතු සඳහාත් එහෙම තමයි. ඊට ඇති කදිම උදාහරණේ ඉන්දියාව. වත්මන් ඉන්දිය විදේශ ඇමති අරන් බලන්න සුබ්‍රමණියම් ජයශංකර්.
ඔහු ඉන්දියාවේ අදට සිටින පරිණතම පළපුරුදුම විදේශ සේවා නිලධාරියා. ඔහු විදේශ සේවයට එක්වැත්තේ 1977 දී. ඔහුගේ විදේශ සේවා කාලය අවුරුදු 45කටත් වැඩි. සෝවියට් දේශයේ සේම චීනයේද විශාල කාලයක් ඉන්දිය තානාපතිවරයා ලෙස සේවය කර තිබෙනවා. රුසියානු බස, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ජපන් සේම හංගේරියානු ඇතුළු තවත් භාෂා කීපයක්ම මේ ඉන්දියානු විදේශ ඇමති ජයිසංකරට කතා කරන්න පුළුවන්. නරේන්ද්‍ර මෝදී තම විදේශ ප්‍රධානියා ලෙස පත්කරගෙන සිටින්නේ මිහසල බුද්ධිය අත්දැකීම් සහ පරිණතභාවයේ සහිත ජයිසංකර්වයි. ඒකට අපේ රට විශේෂයෙන් අදත් අපේ තානාපති සේවය මහලු මඩමක් වගේ, දේශපාලන අනාථාගාරයක් වගේ. අනාගතයේදී සමහර විට පින්නවල අලි අනාථාගාරය වගේ වෙන්නත් පුළුවන්. ඡන්දවලින් පරදින අයට අන්තිම කාලයේ සැප ගන්න, විවේක ගන්න, නිවාඩු ගන්න යවන සැපගාරයේ බවට විදේශ සේවය පත්කර අවසන්. ඒ නිසා ඇත්තටම මේ ගානටවත් අපේ රට ලෝක බලවතුන්ගේ ගිරේට අහුවෙලා තාම අර 3-4-5කට විතර කැපිලා වෙන් වෙන්නේ නැතුව තියෙන එක ඒකත් හරි පුදුමයි. දැන් මේ දවස්වල ලොකුම කතාව මොකද්ද? සර්වපාක්ෂික ආණ්ඩුව. එක්කෝ මෙහෙම කියමුකෝ, සර්වපාක්ෂික වැඩපිළිවෙලක් නේද? ඒකත් හොඳයිනේ අරකට වඩා. ඔය මොක වුණත් ඇමති මණ්ඩලයේ අනිවාර්යයිනේ නේද? පක්ෂ හැටියට කොහොම වුණත් මැති ඇමතිකම් වලට ඒ ලැබෙන වරප්‍රසාද වලට අද හෙට බල්ටි ගහන අය නම් ඕන තරම් ඉඳීවි. අපේ ඉල්ලීම පුළුවන් නම් ඔය සර්වපාක්ෂික ආණ්ඩුව හරි, එහෙමත් නැත්නම් සර්වපාක්ෂික වැඩපිළිවෙල යටතේ හරි මැති ඇමතිකම් 15කට විතර සීමා කරගන්න. ඒ වගේමයි ජනාධිපති රනිල්ට අපූරු අභියෝගයක් කරන්න කැමති. හැකිනම් නියම වෘත්තීය සුදුසුකම් හැකියාවන් ඇති අයව විද්‍යාත්මක ක්‍රමයට පත් කරලා පෙන්නන්න. අද අපේ රටට ඕන වෙන්නේ ඔය ඉන්දියාවේ විදේශ ඇමති ජයිශංකර් වගේ පත්වීම්. ඒක සියලුම නිලධාරින්ගේ ඉඳලා මැති ඇමතිකම් දක්වාම වලංගුයි. ඒ වගේම තමයි ඉතින් එහෙම පත්වීම් දෙන්න බැරි නම් පත් කරන්න අය නැත්නම් ඉතින් අඩුම ගානේ ඔය බලහත්කාරයෙන් ඉඩමක් ගොඩ කරලා, ඉඩම් කොල්ල කාලා, පිස්තෝල පෙන්නලා, චෙක් හැම ලියාගන්න අය ඉන්නවනේ නේද? ආන් එහෙම ඉන්න කෙනෙකුට ඉඩම් ගොඩ කිරීම, වැලි ගොඩ දැමීම, කඳු කැපීම වගේ ඒවත් එක්ක නාගරික ග්‍රාමීය සංවර්ධන ඇමතිකමක් දුන්නොත් අර තරමක හරි විද්‍යාත්මක ඇමතිකමක් වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කර තිබුණා. ඒ ඔහු අගමැති ලෙස කටයුතු කළ කාලයේදී එම කමිටුව හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කළ යුතු බවයි කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් තෙමිපාණන් පවසන්නේ. ජනාධිපතිවරයා ඒ පිළිබඳව සාධනීය ලෙස කටයුතු කළහොත් ඔහුව පිළිගැනීමට සූදානම් බවද උන්වහන්සේ ප්‍රකාශ කළා. පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දතීන් හට පාප් වහන්සේ ලබා දුන් මුදල් ආධාර ලබා දීම ක්‍රියාත්මක වුණා. ඒ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැදුරේදී මෙලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් සුදුතුම් පියාණන් විසින් පරිත්‍යාග කළ යුරෝ ලක්ෂයක මුදල බෙදා දීම සිදු කෙරුණේ කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සහ ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අගරදුගුරු බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම මුදල් ආධාර පාස්කු ඉරිදුන ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන්ටද තුවාල ලැබූ සහ ප්‍රහාරයෙන් සදාකාලික ආබාධ තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් ලබා දීමට කටයුතු සලසා තිබෙනවා. අපි දන්නවා සාමාන්‍ය ලංකාවේ යුක්තිය කියන එක ඉෂ්ට වීම තාමත් දුර්වල අඩියකයි අද පවතින. ඒට හේතුව මේ නායකයෝ ඇවිල්ලා ඔක්කොම අල්ලම කළේ නීතිය ස්වාධීනත්වය නැති කර දැමීමයි. නීතිය භාරව ඉන නිලධාරී මහත්මයා ආණ්ඩුවේ රජයේ ඇමතිවරු මැති ඇමතිවරු කියන දේවල් කරන්න ඕන. පොලිසිය ඒ තත්ත්වයට අද ඇවිල්ලා තියෙනවා. නීතියට ඇඟිලි ගැසීමට, දේශපාලන නායකත්වයට ඉඩ නොතිබිය යුතුයි කොයිම ආකාරයෙන්. 1978 ව්‍යවස්ථාවට ජනාධිපතිතුමාට නීතියෙන් දනුවම් කරන්න බැහැයි කියන නීති කෑල්ලක් දාලා තියෙනවා. එයා විශේෂ කෙනෙක්. එයා ආකාශයෙන් පාත් වෙච්ච දේවදූතෙක්. එයාට වැරදි කරන්න බැරිද? මම පාස්කු ප්‍රහාරය ගැන විතරක් නෙමෙයි කියන්නේ. තවත් සිද්ධීන් බොහොමයක් සිද්ධ වෙලා තියෙනවා ඉතිහාසය තුළ. ඒවා සේරම කාපට් එකට හැංගිලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට වෙලා නැහැ තාම. කවුද මේක පිටිපස්සේ හිටියේ කියලා කවුරුත් අපි දන්නේ නැහැ. තාම හරියට කියලා නැහැ. එහෙමනම් අතාරින්නේ නැහැ. මේ අරගලේ යනවා දිගටම.
මේ ජනාධිපතිතුමා පත් කරපු ඒ පාර්ලිමේන්තු කාරක සභාව කියපු දේ විග්‍රහ කරන්නට මේ ජනාධිපතිතුමා බැඳිලා ඉන්නවා. ඒ නිසා මා ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාට කරුණා කරලා අවංක වෙන්න. ඔබම පත් කරපු තේරීම් කාරක සභාව කියලා තියෙන දේ ගැන විග්‍රහ කරන්න. අපි ඔබතුමාව පිළිගන්නේ අන්න එහෙම සාධනීය ලෙස කටයුතු කළොත් පමණයි. නැත්නම් අපි ඔබතුමා කියන වචන වලින් වැඩක් නැහැ. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසළු කතා දැන්. අම්මලගේ පෝෂණ සලාකයට වැඩිය ඇමතිවරුන්ට තනතුරු ලබා දීම අද රජයට ලොකු වෙලා තිබෙනවා. ඒකට අපි තරයේ විරුද්ධයි. වැරදි මාවතේ ගිහිල්ලා ගොවියට අහිමි කරපු පෝරටි, තෙල් පෝරටි, කෘෂි රසායන, වල්නාශක ටික අපේ රජයක් යටතේ ගොවියට දරාගත හැකි විලකට අපි ලබා දෙනවා. දකින්නේ නැහැ තාම ਸਰවපාක්ෂික සමුලුවක් ඇඳෙව්වා. අපි දකින්නේ නැහැ තාම ඒ සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා. දැන් ජනාධිපතිතුමා පක්ෂ සියල්ලම හමු වුණා. නමුත් මේක ඉදිරියට යන්නේ නැත්තේ ආණ්ඩු අභ්‍යන්තරින්ම ඇතිවන යම්කිසි බාධා කිරීමක්ද කියලා අපට පැහැදිලි නැහැ. අපේ මිනිස්සු අලුතෙන් හිතනවා නම් අලුත් විදියකට මේ රට හදා ගන්න පුළුවන්. මම බෑ කියන්නේ නැහැ. මට නම් දැන් ඇති. මම එන්නේ නැහැ. දේශපාලන වැඩවලට එන්නේ නැහැ. හැබැයි මේ ආණ්ඩුව නරකනම් පෙරලන්න එන්න එපේ. එහෙම අවස්ථාවක තමයි තේ ඉතිරා. අද ඉන්නේ මේ අපි කැමති නායකයෝ නෙවෙයි. අපිට වෙන අය දෙන නායකයෝ අරන් අපි යන්න. ඉස්පිල්ලක් පාපිල්ලක අඩුපාඩුවක් හොය හොය මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි කියන එක වෙනුවට සියලුම පාර්ශ්වකරුවන් එකට එකතු වෙලා ප්‍රායෝගික විසඳුමක් කරා යන එක තමයි අද රටේ අවශ්‍යතාවය. ප්‍රබල වශයෙන්ම මේකට විරුද්ධ වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. රට ගැන ආදරයක් තියෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාවේදී කළ යුත්තේ සර්වපාක්ෂික රජයට එකතු වෙන එක. මේ අවස්ථාවේ රටේ ජනතාව මේ වැටලා ඉන්න තැනෙන් ගොඩ ගන්නන පරණ කණ්ඩායමත් එක්කම ඒ අයම ආපහු ඇමතිවරු හැටියට විශාල ඇමති මණ්ඩලයක් හදාගෙන යන්න හිතනවා නම් ඒක වැඩි දුර යන ගමනක් නෙවෙයි කියන එකත් අපි පැහැදිලිවම කියන්න ඕනේ. ගෝඨාභය රාජපක්ෂගේ කැබිනට් එකේ හිටපු ඇමතිවරු ගණනාවකට ආපහු ඇමතිකම් දෙන්න ලෑස්ති වෙනවා. ඊට අමතරව තවත් 10 දෙනෙකුට ඇමතිකම් දෙනවා කියන එක තමයි අද මාධ්‍ය තුල දැක්කේ. මේ රටේ පවුල් 55 ලක්ෂයක් පාරට ඇදලා දැම්මේ රාජපක්ෂවරු පවුල නිසා වෙන කවුරුවත් නෙවෙයි. යටින් ඉඳන් නූල් සූස්තර ඇද ඇද තමන්ගේ මිනිසුන්ට ඇමතිකම් අරන් දෙන්න, තමන්ගේ මිනිසුන් නිලධාරීන් හැටියට දාන්න, තෙල් ගෙන්නන එකෙන් ගල්ලඟුරු ගෙන්නන එකෙන් කීයක් හරි ගහන්න, තමන්ගේ දරුපවුලට ඉඩ දීම තුලින් මේ කිසිවක් ස්ථාපිත වෙන්නේ නැහැ. සර්වපාක්ෂික වැඩපිළිවෙලක නිශ්චිත කාලසටහනක් හා කාලවකවානුවක් අවශ්‍ය වගේම මහා මැතිවරණයකට ගෙහිලා ජනමතයකට යා යුතුයි කියන ස්ථාවරය තමයි අපි දරන්නේ. මේ මොහොතේ අවශ්‍ය වෙන්නේ දේශපාලන බලය තහවුරු කරන්න මුක්කු ගහන එක නෙවෙයි. අපිට මේ කවදාවත් යැපුම් මාර්ථිකයෙන් මේ රට දියුණු වෙන්න බෑ. එන්න එන්න ප්‍රපාතන වැටෙන රටක් බවට පත් වෙනවා. නැගිටින්න නම් ක්‍රී තියෙන නිෂ්පාදන ආර්ථිකයකට යන එක. ඒ නිසා අපි හිතනවා අනාගතේ මේ රට වෙනස් කරන්න පුළුවන්කම ලැබෙන්නේ අලුත් තරුණ පරණ පුරකට. අපි ලංකා ජනතා පක්ෂය පෙරගමන් කරූ බවට පත් වෙලා නායකත්වය අරගෙන තියෙනවා. මෙතන රාජපක්ෂලාගේ හොල්මන් හරහා නැවතත් මේ රජයේ වැඩ කටයුතු ඉස්සරහට යන බවක් තමයි මට නම් පේන්නේ. අපි තීරණය කළා තියෙනවා මේ රටේ ජනතාවට අවශ්‍ය විපක්ෂයේ සහයෝගය ලබා දෙන්න. අපි යම්කිසි වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. තමන්ට පුටු අරන් දුන්න ඒ අරගලයට කොකා පෙන්නන තත්වයකට රනිල් වික්‍රමසිංහ පත් වුණේ ඇයි? අරගලය විසින් පොල් ගෙඩියක් අඩලා තියෙනවා. ඒ පොල් ගෙඩිය රනිල් වික්‍රමසිංහ හොරකම් කරලා දැන් කමින් ඉන්නවා. පොල් කඩපු එක හොරා කියලා කකා ඉන්න රනිල් වික්‍රමසිංහම කිය. ගෝඨාභය රාජපක්ෂට සලස්මක් නැහැ. රනිල් වික්‍රමසිංහට සලස්මක් නැහැ. මහින්දටත් නැහැ. ආර්ථික දැක්මක් තියෙන්නේ අපිට විතරයි. අපි ඒ ආර්ථික දැක්ම ඉදිරි කාලයේදී හෙළිදක්වනවා. හැබැයි පට්ටපල් හොරු ටිකේ සල්ලි ටික අනිවාර්යෙන් ගන්නවා කියන එක අමතක කරන්න එපා. ප්‍රමාණවත් පොහොර සහ වල්නාශක නොමැතිවීම හේතුවෙන් මෙවර යලකන්නේ වගා කටයුතු වලටද දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. මෙම තත්ත්වය හමුවේ අපේක්ෂා කළ තරම් අස්වැන්නක් ලබා ගැනීමට හැකිවන්නේ නැති බවයි ගොවීන් පවසන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යලකන්නේ වගා කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එලෙස වගා කළ කුඹුරු වලට දින 45කින් රතුකුඩු පොහොර යෙදීමට අවශ්‍යව තිබුණත් රජය තාමත් ගොවියන්ට පොහොර ලබා දී තිබුණේ නැහැ. රතුකුඩු නැති නිසා මෙවර වී අස්වැන්න 50%කින් පමණ අඩුවිය හැකි බවයි කවුඩුලුවව ගොවි සංවිධානය පවසන්නේ. රතුකුඩු පොහොර නැති නිසා වී බොල් තත්ත්වයට පත්ව ඇති බවයි ගොවියන් චෝදනා කරන්නේ. රතුකුඩු පොටෑෂ් නැති නිසා මේ කරලේ 50% වගේ ප්‍රමාණයක් තියෙන එකත් කරලයට භාග. ඉතින් මේක වැඩක් නැහැ. මෙහෙම දැන් මේක මේ පොටෑෂ් ගහලා ඇත්තෙන් වැඩක්ම නැහැ. ගෝඨාභය මහත්තයා ගොයිය ඉවරම කරලා දැම්මා. ඒක ඉතිහාසගත වෙනවා. ගොයිය ඉවර කරපු පළවෙනි ජනාධිපති. අද ඒ හින්දා එන්න බැරුව රට පුරා ලෝක පුරා පැනලා ඇවිදින්න. මේක අස්සන්න ගොඩක් අඩු වෙනවා. මේක අස්සන්න අඩු වෙන ප්‍රධාන හේතුව තමයි
මේ ඇටේ පෝෂණය වෙන්න පොටෑස් නැහැ. පොළවේ තියෙන පොටෑස් ටික නැති වුණා. ඔතන මේක පොටෑස් නොමැතිකම නිසා මෙන්න මේක ලොකු අත්හැරන ලොකු බලපෑමක් තිබෙනවා. එතකොට අපි විශ්වාස කරනවා අක්කරේකින් විසල් 150ක් ගත යුතුයි. හැබැයි මෝ මේ මොහොත වෙන අක්කරේකින් අපිට අක්කරේකින් වීබුසල් 75ක් පොළොන්නරු දිස්ත්‍රික්කේ ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා මේ පොටෑස් නොමැතිකම නිසා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා දීපල්ලා ගොවියට සුදුසු පොහොර වර්ග කැකිරාව කලාවැව ප්‍රදේශයේ වගා කළ එළවලු සහ ගොයම් වගාවන්ට අවශ්‍ය දිලීර නාශක සහ ජලය නැති නිසා එම වගා කටයුතුත් විනාශ වී තිබුණා. තෙල් බෙහෙත් පොහොර නැති නිසා වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි ගොවියන් පැවසුවේ. මෙම අර්බුදකාරී තත්ත්වය ගල්කිරියාගම කලාවැව ආදී ප්‍රදේශවල බහුලව දක්නට ඇති බව ගොවියන් පැවසුවා. මේකට මේ ගෙඩි නෑ මහත්තයා, පොහොර ප්‍රශ්නේ තමයි තියෙන්නේ. සා ගහිලා දිලීර නාශක නැහැ. මැංගෝ සෙප් නැහැ. එහෙම මෙහෙම තිබ්බ මහත්තයා තැන් තැන් වල එවුවා. ඉතින් අධික ගණන් 4000යි 5000යි මිලි 250 එහෙම ඉතින් අරගෙන අපිට ගොවිතැනක් කරන්න වත්කමක් නැහැ ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක. ගොයම ඇවිල්ලා බණ්ඩි ඇවිල්ලා දැන් කරලා කූදින්න ඕන ගොයම මේ. ගොයන් වලින් වැඩක් නැහැ. මේක වල තෙල් ගහන්න නැතු මේ තනකොළ මෙව්වා ඇවිල්ලා කුඩු මෙටි. මේවට ගහන්න තියන M60 M50 ඒවා තියෙනවා. ඉතින් කුමිනාසක මොකවත් නැහැ. මේකේ රසයක් නැහැ. පොහොර රසයක් නැහැ. මේකේ පොහොර රසය නැති නිසා තමයි මේ ඇවිල්ලා ගෙඩිය මෙහෙම බලන්න ගෙඩියක හැටි. මේ ගෙඩිය මේ වෙනකොට දැන් අපිට විකුණන්න පැහිලා දෙන්නේ. පැහුණට ගෙඩිය ලොකු නැහැ. මොකද මේකට පොහොර නැහැ. තම මේ පාර වගා කරපු ඔක්කොම හානි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කලට වේලාවට තෙල් පොර ටික ගහ ගන්න නැහැ මේ. දිලිලා ඇවිල්ලා තියෙනවා මේ. සම්පූර්ණ මේකේ පණුවා මේ. කිව්වගේ. සම්පූර්ණ වේවා වෙලා මේ. තිබුණා වූ තත්වයටත් වඩා ඌ බරපතල තත්වයකට තමයි 2022 ඒ යලකන්නේ තුලදී ගොවි ජනතාවට මුහුණ පාන්නට සිද්ධ වුණේ. වෙනි තත්වයන් තුල යලකන්නේ වී වගාවේ අස්වැන්න පවා නැවත වතාවක් 145ක 50ක ප්‍රමාණයකින් අඩු වීමයි. මේ අස්වැන්න අඩු වුණත් පාරිභෝගිකයා කරා ළඟායීමට ගන්නා වූ කාලය වැයීම තුළ නොදුවන හානිය වැඩි වීම නිසාත් මිල අධික වීම අපිට වළක්වා ගන්නට බැරි වෙනවා. මෙහන්තලය ඉහළගම ප්‍රදේශයේදී විදුලි සැරවැදීමෙන් දළ ඇතකු ඇතුළු අලින් තිදෙනකු මිය ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ මිහින්තලය ඉහළගම ප්‍රදේශයෙන්. මෙහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ ඉහළගම ප්‍රදේශයේ මියගොස් සිටි වනාලින් තිදෙනෙකුගේ සිරුරු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් වනජීවී කාර්යාලයට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර වනජීවී නිලධාරීන් සහ පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබුණා. දළ ඇතෙකු සහ වයස අවුරුදු 5ක පමණ වන අලි පැටවෙකුද මියගොස් සිටියේදී හමු වී ඇති බව වනජීවී නිලධාරීන් පැවසුවා. මියගිය අලියාට වයස අවුරුදු 15ක් පමණ වන බව සඳහන්. දළ ඇතා සහ අලියා අස්වැන්න නෙලනලද කුඹුරු යායක් ආසන්නයේ වැටි සිට ඇති අතර මියගිය කුඩා අලි පැටවා අත්හැර දමා තිබූ හේන් වගා බිමක වැටි සිට තිබෙනවා. අලින් තෙදනා විදුලි සැරවැදීමකින් මියගොස් ඇති බවටයි සැක කරනු ලබන්නේ. අලින් මියගොස් සිටි ස්ථානයට යාබද්ද නිවසේ හිමිකරු මේවන විට වනජීවී නිලධාරීන්ගේ බහරයට ගෙන ඇති අතර ඔහුගේ ඉඩම ආසන්නයේ තිබී විදුලි රැහන් සහ රැහන් ඇදීම සඳහා යොදාගත් කණු කිහිපයක්ද වනජීවී නිලධාරීන් සිය බහරයට ගත්තා. මියගිය වනාලින් දෙදෙනා සහ ඇතාගේ මරණ පරීක්ෂණ කටයුතු හෙට දින සිදු කිරීමට නියමිත බව අනුරාධපුර කලාප බහර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ ප්‍රකාශ කළා. ලෝකේ පුරාම විදුලි ත්‍රිරෝද රථ සඳහා අද වන විට විශාල ඉල්ලුමක් ඇති වෙමින් තිබෙනවා. පරිසර හිතකාමී කාර්යක්ෂම සහ ඉන්ධන අවශ්‍ය නැති විදුලි ත්‍රිරෝද රථය අනාගතයේ පොදු සේම පෞද්ගලික ප්‍රවාහනයේද විප්ලවීය සාධකයක් වන බවයි ප්‍රවාහන විශේෂඥයින් පෙන්වා දෙන්නේ. අපේ රටේ ත්‍රිරෝද රථය මගී ප්‍රවාහනයේ ප්‍රධානතම සාධකයක්. පවුලේ වාහනය විදිහටත් ජනප්‍රිය වෙලා තියෙන්නේ ත්‍රිරෝද රථයයි. ඒ වගේම මෙරට දශක ගණනාවක් පුරා අතිශය සාර්ථකම එකම ස්වයං රැකියා ව්‍යාපෘතිය උනේත් ත්‍රිරෝද රථ කර්මාන්තයයි. අද වන විට මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 6ත් 7ත් අතර. ඉන්ධන හිඟය නිසා ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ත්‍රිරෝද රථ කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. මේ නිසා ත්‍රිරෝද රථ රැකියාව සහ ඒ ආශ්‍රිත කර්මාන්ත හරහා ජීවත්වන ලක්ෂ 50කට 60කට අධික පිරිසකට විවිධ ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා. විශේෂයෙන්ම ඉන්ධන හිඟය සහ අමතර කොටස් මිල ඉහළ යාමත් එක්ක ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමා තිබෙනවා. මෙය ත්‍රිරෝද රථ මගින්ද කබලින් ලීපට ඇද දැමීමක්. මේ සඳහා ඇති හොඳම විසඳුම මේ කර්මාන්තය විනාශ කිරීම නෙවෙයි, විකල්ප සොයා බැලීම. මෙහිලා දැනට ඇති හොඳම විකල්පය විදුලි ත්‍රිරෝද රථයයි.
කලක් ඉන්දියාව බංග්ලාදේශය පකිස්ථානය ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවලට සීමා වූ ත්‍රිරෝද රට අද වන විට බටහිර රටවල්ද අත්හදා බැලීම ආරම්භ කර අවසන්. විශේෂයෙන්ම ලෝකයේම අවධානය යොමු වී තිබෙන්නේ විදුලි ත්‍රිරෝද රථයට. ලෝකයේ ප්‍රධානතම කැබ් රථ සේවාවක් වන ඔලා විදුලි ත්‍රිරෝද රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ එංගලන්තයේ ලිවර්පූල් නගරය ආශ්‍රිතවයි. 2030 වන විට ලෝකයේ විදුලි ත්‍රිරෝද රථ වෙළඳපොළ ඩොලර් මිලියන 1100 ඉක්මවනු ඇතැයි මේ වන විට ගණන් බලා තිබෙනවා. ශ්‍රී ලංකා රජයේද ඉතා ප්‍රගතිශීලී පියවරක් පසුගිය දිනක ප්‍රකාශයට පත් කළා. ඒ වත්මන් මෝටර් රථ පනත සංශෝධනය කර විදුලි ත්‍රිරෝද රථ සඳහා අවස්ථාවක් ලබා දීමටයි. ඒ වගේම දැනට කර්මාන්ත අමාත්‍යාංශයේ හඳුන්වා දී තිබෙන 25%ක දේශීය අගය එකතු කිරීමේ නීතිය ප්‍රායෝගික නැහැ. මෙහිලා විදුලි ත්‍රිරෝද රථ සඳහා දේශීයව අගය එකතු කිරීම 10%කින්වත් පහළ හෙළිය යුතුව තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ත්‍රිරෝද රථ ආරෝපණය කිරීම සඳහා දිවයින පුරාම සූර්ය විදුලි බල පද්ධති ඉදිකිරීමද කළ යුතුයි. එමකින් නව රැකියා උත්පාදන මාර්ගද උදාවන බව කිව යුතුයි. සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක් සූර්ය බලයෙන් හෝ නිවසේ ඇති විදුලි පේනුවකින් ආරෝපණය කිරීම කළ හැකි. පැය 3ක ආරෝපණයකින් කිලෝමීටර 80ක් හෝ 100ක දුරක් දහවණය කිරීමට මේ තුලින් අවස්ථාව තිබෙනවා. තිදෙනෙකුට පහසුවෙන් ගමන් කළ හැකි නිසා විදුලි ත්‍රිරෝද රථ වහා හඳුන්වා දිය යුතුයි. ඉන්ධන අවශ්‍ය නැති, කාබන් විමෝචනය නැති, පරිසර හිතකාමී, ආර්ථික වශයෙන් විශාල ලෙස වාසිදායක විදුලි ත්‍රිරෝද රථ වහා හඳුන්වා දිය යුතු බවයි විශේෂඥයින්ගේ මතය වී තිබෙන්නේ. ඒ වගේම දැනට ඇති ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමද වහා සිදු කළ යුතුව තිබෙනවා. මේ සඳහා බැංකු ආශ්‍රිතව විශේෂ ණය යෝජනා ක්‍රමයක් සේම යම් විශේෂ බදු සහනයක්ද ලබා දිය යුතුව තිබෙනවා. දැනට රට තුළ පවතින ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කළහොත් ආමු වශයෙන් මාසකට රුපියල් බිලියන 3කට අධික මුදලක් ඉතිරිවනු ඇති. මෙරට සංචාරක කර්මාන්තය රටට විදේශ විනිමය ගෙනෙන එක ආදායම් උල්පතක්. නමුත් රට තුළ පවතින අර්බුද මැද මෙරට සංචාරක කර්මාන්තය වරින් වර කඩා වැටුණා. සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීමට පොළොන්නරුවේ ඉදිකරමින් පවතින හෙළ කලාගම්මානයයි මේ. අපේ රට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක පිහිටි සුන්දර දූපතක්. ඒ නිසා මෙරට සංචාරක කර්මාන්තයට ඇත්තේ අඩු තරඟකාරීත්වයක්. එසේම මෙරට සංචාරක කර්මාන්තයට ඇත්තේ වෙනස්ම අනන්‍යතාවයක්. මෙරට සංචාරක කර්මාන්තය රටේ විදේශ විනිමය සඳහා ඉහළ දායකත්වයක් සපයන ප්‍රධාන ආර්ථික අංශයක්. නමුත් රට තුළ මතුව ඇති දේශපාලන හා ආර්ථික අර්බුද මැද්දේ අපේ රටේ සංචාරක කර්මාන්තය දැඩි ලෙස කඩා වැටෙමින් තිබෙනවා. විවිධ බාධක වරින් වර මතුවත් මෙරට සංචාරක කර්මාන්තය අත්හළ නොහැකි ආදායම් උල්පතක් බව සැබෑවක්. වරින් වර කඩා වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නැවත ගොඩ ගැනීම දැන් අප සියලු දෙනාටම අභියෝගයක් වී අවසන්. මෙම තත්ත්වය ජයග්‍රහණය කිරීමට නම් රටක් වශයෙන් අප නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සඳහා මේ වන විට රජය යම් යම් පියවර ගනිමින් සිටිනවා. මේ රජයේ වියදමින් 150,000ක් පමණ වැය කර ඉදිවන පොළොන්නරුව හෙළ කලා ගම්මානයයි. මෙම හෙළ කලා ගම්මානය පොළොන්නරුව ඇතුමල් පිටිය ප්‍රදේශයේ දැනට ඉදිවෙමින් පවතිනවා. මේ එසේ ඉදිවන්නේ ජාතික ශිල්ප සභාව හස්ත කර්මාන්ත අමාත්‍යංශය හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ මාර්ගෝපදේශ යටතේයි. මුනියන්ඩි වැව කේන්ද්‍ර කරගනිමින් ඉදිවන මෙම සුන්දර හෙළකලා ගම්මානය මෙරටට පැමිණෙන දෙස් විද සංචාරකීන්ගේ ආකර්ෂණයට පාත්‍රවනු නොඅනුමානයි. මෙම හෙළකලා ගම්මානය තුළ මෙරටින් වියකී යන පෞරාණික දේශීය කර්මාන්ත රැසක නිර්මාණ ඉදිරියේදී දැකබලා ගත හැකි වනවා. ජාතික තලයේ නිර්මාණ ශිල්පීන් මෙම හෙළකලා ගම්මානයේම එම නිර්මාණයන් සිදුකරන අතර ඒවා සාධාරණ මිල ගණන් යටතේ ඉදිරියේදී මිලදී ගැනීමටද අවස්ථාව උදාවනවා. ස්වභාවික පරිසරයේ රැකගනිමින් ඉදිවන මෙම හෙළකලා ගම්මානය තව නොබෝ දිනකින් සංචාරක කර්මාන්තයට නව දොරටුවක් විවර කරනු ඇති. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ පොළොන්නරුව නගරාධිපති චානක රණසිංහ. මුනියන් වැවාශ්‍රිත හෙළකලා ගම්මානය සහ ඇඩ්වෙන්චර් පාක් කියන නමින් තමයි මේක හැඳින්වෙන්නේ. මේක ආරම්භ කරන්න හේතුව තමයි පොළොන්නරුවට ආවේනික කලා ශිල්පීන් තමයි මේකට උදාගෙන තියෙන්නේ. ඒකෙදී අපි උදාහරණ වේවැල්, පන්නාශ්‍රිත, මැටිආශ්‍රිත, රුක් කලා ඒ වගේ ශ්‍රේෂ්ඨ 14ක් තියෙනවා. සංචාරකයන්ට මෙහි නතර වෙන්න අවස්ථාවක් උදා වෙනවා. මේක අපි රටට දායාද කරන්නේ, පොළොන්නරුවට මෙවැනි ස්ථානයක් දායාද කරන්නේ, ඩොලර් වලට මේ අද තියෙන ගැටලුවට යම් හෝ දායකත්වයක් ලැබෙයි. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්.
බලන් ගොඩ ගැටපාන ප්‍රදේශයේ සිදු වූ රියනුතුරකින් 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වී ඇත්තේ. යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනතුරින් වෑන් රථය අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් තිබෙනවා. ගාල්ල පින්නදුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වූ රියනුතුරකින් 67 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙනුයි අනතුර සිදු වී ඇත්තේ. මියගිය කාන්තාවගේ පුත්‍රයා මෝටර් රථය පදවා ඇති අතර අනතුර සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. වඩු වැඩ සඳහා යොදා ගන්නා යාන්ත්‍රික උපකරණ සොරාගෙන අලෙවි කරන පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීරිගම ප්‍රදේශයේදී සැකකරු අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පල්ලේවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. අනුරාධපුර නවේ ඇල දම්සක් වෙහෙර විහාරස්ථානයේ ලේ දන් දීමේ වැඩසටහනක් පැවැත්වුණා. ප්‍රදේශයේ තරුණ කැලයි වැඩසටහන සංවිධානය කර තිබුණේ. සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කරගනිමින් සම්මන්ත්‍රණයක් යාපනයේ වීරසිංහ මණ්ඩපයේදී පැවැත්වුණා. ඒ කොළඹ අරුල් අධ්‍යාපන කවයේ අනුග්‍රහයෙන්. මෙය සම්මන්ත්‍රණ මාලාවක් ලෙස උතුරු පළාත තුළ අඛණ්ඩව පැවැත්වීමට නියමිතයි. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.